ර් මානු ශාස්සනාව. වැඩම්වා හිඳින ගෞරවනය දේශකයණන් වහන්සේ, පන්විල පල්ලේගම ශ්‍රී හිීපිටිය පුරාණ විහාරාධිහිපති, මහරගම විද්‍යාකර ජාතික පාසල සහ පන්විල, රාජසිංහපාසලයේ ධර්මාචාර්ය පූජ්්‍යපාද, දියසෙන් පුර සිරි සුමන ස්වාමීන් වහන්සේ. ධර්මදශනාවය දායකත්වයන්, නුගේගොඩ උඩහාමුල්ල ඥානා උඩුගම කෝරාල මහත්මිය, මහරගම ඇල්හෙන පාර ගයන්ගේ විරසිංහ මහත්මියය ප්‍රධාන පිරිස, යක් කළ පිටුවල් ගොඩ ආර්ය කරුණාවතය මහත්මිය, අලව්ව හුම්බුලුව නිල්මිණී පුෂ්ප කුමාරී මහත්මිය, බොකලගම පැළපිටිගම AP අනෝෂාද්ධීපානී අමරසිංහ මහත්මය, වයන් ගොඩ උතුවන් බෝගහවත්ත එච් කුසුමා ගමගේ මහත්මිය, අංගොඩ අග්ගොන රංජනී ජයිසිංහ මහත්මිය සමඟ බොර්ලැස්ගමුව මහරගම පාර ඩේලා දේවගේ මෙනෙවිය ප්‍රධහන පිරිස. සැදහැවතුනිී ධර්මස්ත්‍රවනය සඳහා තිසරණ සහිත පංචසීලය සමාදන්වීමට අපි නමස්කාරය කියමූ. අවසරයි ස්වාමන් වහන්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනංගච්ඡාමි बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्गं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वियंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि ි දම්මං සරනංගච්චා දතියම්පි දම්මං සරණං ගච්චාමි දතියම්පි සංගං සරනංගච්චා දතියම්පි සංහං සරණං ගච්ඡාමින් අන්තියම්පි බුද්ධං සරනං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමින් අන්තියම්පේ දම්මං සරනං ගච්ඡාමි තතියම්පි දහමං සරණං ගච්චාමින් අති म्पी सङ्गं शरणम् गच्छामि तत् अम्पि सङ्घम् शरणम् गच्छामिनातिपातावेरमणि सिक्कापदम् සමාද පානාාතිපාතා වේරමණී සික්කා පදං සමාධයාමැලින් නධනවේරමනී සික්කාපදන් සමාධයාමි අදිින්නදාන වරමනී සික්කා පදන් සමාධයාමසු මිච්ච චාචාරාවරමනී සික්කාපදන් සමාදයා කාමෙසු මිච්චාචාරාවේරමනී සික්කාපදන් සමාධයාමී අවාදවේරමනී සික්කාපදන් සමාධයා මුුසාවාදාවෙරමනේ සිික්කාපදං සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමාදට්ඨානහාවේරමනී සික්කාපදන් සමාධයාමි සුරමේරය මජ්‍ය පමාදට්ඨානාවෙරමණී සික්කාපදං සමාධයාමි සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තුදේවතා සද දම්මංමුණී රාජස්ස සුනන්තෝසගගමොක්කඩන් දම්මත් සවන කාලෝ අයංබඩන්තා දම්මස් සවන කාලෝ අයංබඩන්තා සදදම්මස් සවන කාලෝ අයන්තා ද නಮෝತස්ಸೆ බගෙವතුು අරಯතුು සම්ම සම්බුද්ඩස්සೆ නಮತස්සෙ බගෙವතුು අරಯತು සම්මා සම්බුද්දස්್ಸೆ නමුතස්ස භගවතු අරයතු සම්මා සම්බුද්දස්සෙ නමුෝතස්ස භගවතුෝ අරයතුෝ සම්මා සම්බුද්ධස්සවම්මා තරද්දගසමු අම්බුබතෝ නතුෝ සත්සෙ අස්ස සතුෝ තම්බු අග නම්මා අස්සද්ධතු අම සරබස්සෙ නමුතස්ස බගෙවතුවරයතු සම්මා සම්බුද්ධස්සේ ගිහිනමුපකරන්තානං නිච්චමාමිසදානතු කරෝත දම්මදානන තේසං පච්චුපකාරකංතිේ දී උතුමන් වහන් සේලාට නමස්කාරවේවා තුනුරුවන් සරණ පරායන කාරුණික පිංහුතුනිි ඔබ මේ මොහටිදී පංචසීලයේ සමාදංව සීලවන්තයෙන් බවට පත්වෙලා සීලාදී ගුණයක පිහිටාගෙනයි මේ උතුම් ශ්‍රීසත් ධර්මශ්්‍රවනය සඳහා ඒකරාසීවෙන්නේ. පිනතුනේ අමාමයනී සාන්තිනාය කොළො තුරාබුදුරජාණන් වහන්සේ මුළුමහත් විශ්වයම සිසාරා. අපේ සැනසිල්ල වෙනුවෙන්, ශාන්තිය වෙනුවෙන්, සුවපත්භාවේ වෙනුවෙන්, දේශනාකොට වදාල ඒස්්‍රී මිහිරිශ්‍රී සද්ධරමයෙන් දහම්කාරණාවන් කීපයක් ශ්‍රවණය කරගෙන, දුර්ල්ල බලෙස ලබන මේ මනුෂාත්මය තුළ ඒ මනුස්සගුණ ධර්මයන් ප්‍රගුණ කරමින් මේ සුගට සංඛ්‍යාතු ව ආත්මභාවය දුගතියකට නොයවා සුගතියක් කරාම රැගෙන යන්නටයි මියඋුතුම් ධර්මානු ශාසනාව ශ්‍රමණය සඳහා එකතුවෙෙන්න්නේ. දේශනාව සඳහා එකතු වෙන්න්නේ. එහෙමනං පින්නතුනිි. ලක්වාසී ලෝකවාසී ඔබැහැම දෙනාම මෙ ධර්මාරු ශාසනාවත් එෙක්ක එකතු වෙන ගමන්. ආශ්චර්යමත් වූ ආනිසංස දෙේක ඇතං විපාකයන් දෙකක හිමිකරුවයක් බවටත් ඔබට පත්ටෙන්න්නට පුළුවන්. ඒතමයි පිනතුනි හෝරාවකට ආසන්න කාලයක් ඔබ නිවසේහෝ වේවා, රැකයා කරන ස්ථානයේ ඔබේ කාර්යාලයේ හෝවේවා. ඔබේ ව්‍යාපාරික ස්ථානයේ හෝවේවා වෙනත් කටයුත්තක නියලෙන ගමන්. මේ ධර්මානු ශාසනාව ශ්‍රවනයත් එක් ඔබ එකතුවන වෙන්නට පුළුවන්. ඔබ මතකත බාගන්න ඒ ගෙවී යන සෑම තප්පරයක් පාසාම. ඔබේත් මගේත් අපි හැම දෙනාගල්. අතීත සාංසාරක ජීවිතවල එක් වැස්සුුණු යහපත් ධර්ම අයහපත් කරණ අකුසල කර්ම හෙමනැත් තම් පාපකර්මයන් විශාලක්‍රමාණයක් මෙහැම තප්පරයක් පාසාම ගෙවිලා ගෙවිලා ඉවර වෙනවා කියලා. එවගේම තමයි පිනතුනි අපි හැම දෙනාගේම අනාගට සංසාරය පුෘතියනවා. මෙහැම තප්පරයක් පා සාම. ඔබ මේ ධර්ම දේශනාව එක්ක නං චිත යොදවගෙනින් අවබෝධය ඇතිකරගෙනඉන්නේ. ශ්‍රවණය ඇතිකරගෙනන්නේ. ඇමහැම තප්පරයක් පා සාමත් ඔබට අනුපමවෙනි පින්කු සල්ල එකතු වෙනවා. ඒ පින්කු සල් ලඔබේ අනාගට සංසාරයේ සුවපත්භාවය පිණිස සාන්තිය පිණිස අපකාර වෙනවාකෙන් සිතුවිල් ඇති කර ගන්ටෝන. ඒකයි මංකිව්වෙේ හරි ආස්්චර්යමත් වූ විපාක දෙකක් ඔබ ටත්විඳන්නට පුළුවන්කම ලැබෙනවා. ඒමන අදමන් ඔබ වෙනුවෙන් මාට්ටෘුකා කලා සූත්‍ර ධර්මයක් මේක ඔබ දන්නවා. බෑසුරු කරලා තියනවා අහල තියෙනවා ශ්‍රවණය කරලා තියෙනවා නොෙ අවස්ථාවන් වල සාකච්ඡා කරලත් ඇැති. බුදුරජාණන් වහන්සේ මේ සමාජ සම්බන්තා පිළිබඳව යුතුකම් අයිතුවාසකම් පිළිබඳව දේශනා කරවපු ආශ්චර්යමත් සූත්‍ර දේශනාව. එතමයිත් සිංගාලෝවාද සූත්‍රයේ. මෙහෙන කරුණු හයක් විද්ගා කරලා දෙමින් එවගේම සද්ධර්මා ලංකාරයේ සඳහන් කරන ගාථාවක් මාත්ෘකාකොට ගනමින් අද වර්තමානී බොහෝ කතාබහට ලක්වෙන ඒවගේ මඥාන මිනිසුම් බොහෝ අක්කුසල් රැස් කරගන්න පාපධර්මයන් රැස් කරගන්න ඒවගේ තවත් පිරිසක් අනු පමමිනිි පින්කුසල් ලොපදබ ගන්න මාත්්‍රුකාවක් පිළිබඳව දේශනා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ පෙනතුනි මම ඔබට මාතෘකා කරන්න තිදනු ගාත්තාව සද්ධර්මාලංකාරයේ සඳහන් වෙන ගාත්තාවක් ඔබ මේ කහල ඇති කලින් ඕන තරන්න අදට ගැලපයි කියල හිතලයි ගැලපෙන බව හිතලයි මම ගොට මේ කාරණාව පිළිබඳව දේශනා කරන්න ඒට තමයි බොහෝ පිරිසක් නොදන්නාකම නිසා අකුසල් පාපදර්ම රැස්කරගන්න වකවානුුවක් මේේක. තවත් පිරිසක් දන්නාකම නිසා කුසල්පං උපදවගන්න වකවානුුවක් නිසා මේ මාට්ටු කාව ගුඩක් ගැලපෙනවා. මොකද්ද මේ ගාත්තාව, ගිහිනෙමුප කරුන්තානන් නිච්චමාමිසදානතු කරුතදම්ම ධනීන තේසං පච්චුප කාරකං බිඳන මේ ගාථාවේ සරල අර්ථයන. ආමිසධානහින් උපකාර කරන ගිහියනට නැත්තන් ගිහි පංමතුන්ට ධරමදාානයෙන් සංග්‍රහ කිරීමට බුදුරජාණන් වහන්සේ අනුදන වදාලා. එසේනම් සිව්පසයෙන් සලකන ගිහි පින්මතුන්ට භික්‍ෂූන් වහන්සේගින් ඉුවේතු මෙන මේ කාරණාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිගාලෝවාද සූත්‍රයයි ඔබට මාට්ටුකා කරගෙන අරමුණු කරගෙන විග්‍රහ කරලා දෙන්නට බලාපොරොත් වෙන්නේ. පිරතුර සමාජයේ යුතුකම් අයිතිවාසිකං සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ අන්‍යෝ්‍ය සුහරතාවය. අන්‍යෝය අවබෝධය ඇතිකරලීම සඳහා දේශනා කරපු හරි සුොදුුරුත්තම සූත්‍ර දේශනාවක් සිංගාලෝවට සූත ත්‍රතිහාසයක් එත කතාව ඔබටම මෙිහි කරන්නට කැමැති නෑමේ වෙලා වෙදි කාලවෙේලාවත් එක්ක ඔබදාන්න නොයක. එතොට මෙන්න මේ යුතුකම් අයිතිවාසිකම් සමගින් අන්‍යෝන සම්බන්න්නතාත් තුළ බුදුරජාණන් වහන්සේ සමාජ කණ්ඩායම්, කීපේකට බෙදල ඒ යුතුකම් අයිතුවාස්කම්වෙෙන් කරනවා. පවරණ. එතිෙදී මේ ගිහියාසහ පැවිත් ගාතර යුතුකම සම්බන්ධතාවේ ඉතාම වැඩගත්ත එකක්. දැන් අපි මාස තුනක් මුළුල්ලෙහිම ඇසල මාසේ ඉදලපටන්ගත් අපි මේ නොවැම්බර් එ පොහය වෙන කන්න. මපුරා මාසගන නාවක් මේ භික්‍ෂූන් වහන්සේත් දායක පංවතුනුත් අන්‍යෝ්‍යවදයෙන් සමීපතම බැඳනු කාලයක්. නේක විද වූ විචිත්‍රවත් වූ පින්කම්මල නිරතවමින්. භික්‍ෂූන් වහන්සේට චීවර පින්ඩපාට සේනාසන ගිලාන පච්චය කරම සවූපසයෙන්. උපස්ථාන සිද්ධ කරමින් නේක විදුූ පින්කම් සිද්ධ කරගන්න ටයදනු කාලවකවානවක්. ඉතිින් ඒ කාලි ඉවර වෙච්චි ගමන් ඔබට මේ ධරමානු ශාසනාව අහන්ට ලැබෙන එකත් ඔබ භාග්‍යයක් කොට සලකගන්න ටෝඩු ඒමනම් පිනතුරමේ යුතුකම් අයිතිවාසිකන් අත්තර ගිහිදායෙක පින්නතුන්ගෙන් පැවිරි පාර්ශුවයට යුතුකම් හක් කිිටවෙන්ටඕන ඔබේ කාරණා ගැන අවබෝධයක් ඇතිය. ඒ පිළිබඳව කෙටීයෙන් මං සසිහිපත් කරන්න ගිහිපින්වතුන්ම් භික්ෂූන් වහන්සේ ෙරේ පැවිද්දන් කෙරෙහි කටයුතු කරන්නට ඕන යුතුකම් පහමකක්ද කියෙ ඔබට මං සසිහිපත් කරනවා. මෙත්තේන කායකම් මේනේ. මෛත්‍රී සහගත කායකර්මය යුක්තවෙෙනලුවන. ඔබ භික්‍ෂූන් වහන්සේත්ක කටයුතු කරනකොට ඒ කටයුතුවල මෛත්‍රීය පිරිලතියෙන් ටඕන. මෛත්‍රී සසාහගත ක්‍රියාවලින් උන්වහන් සෙත්තෙක කටයුති කරන්නටඕන. මෙත්තේන වච්චී කම්මේන. මෛත්‍රී සහගත වච්චන ඔබ භාවිත කරන්න ඕන කවුරු කෙරෙහි ද ඩික්‍ෂූන් වහන් සේ කෙරෙයි. සමාර පන්සල්ලොල උපාස උපපාසි කාවින්ව තරුණ පිරිස්සින්නවා හාමුදුරුවන්ට දේශ හකර සිතුවෙලිවලින්මයි කතාකාරන්න යාමන්ත්‍රනය කරන්නේ. වැරදි වැටහීම් තුළමින්ම යාර කතාබහ කරන්නේ. ඒවගේීම තමයි උන්වහන්සේලාට දෝසාරෝපනය කරමින් විවේචන කරමින් ගාක්මි සමාජයේ කටයුතු කරන බව පේනවා. නමුත් පිනතුන ඔබේ යුතුකම විය යුත්තේ මෙත්තේන වචීකම්මේන. මෛත්‍රී සහගත වචන වලින් උන් වහන්සේ සංග්‍රහ කරන් ඕෝන. මෙත්තේන මනෝකම්මේන. මෛත්‍රීසාගත සිතුවිලිවලින් කටයුතු කරන් තෝන. මනෝකර්මයකිුවේකයි. භික්‍ෂූන් වහන්සේ කෙනෙක් දැක්කහම මෛත්‍රීසාගර සිතුවිලි ති කර ගන්තෝන. පෞුගී දවස් සොල පින්නතුනි භික්‍ෂූන් වහන්සේ කෙරෙහි මිනිස්සු මනෝකම් මේ නැත්තං මනසිංහ දේශසා කර සිි විලිවල තමයින්නේ. හේතුුව තමයි අන්තර්ජාලයේ ය මුහුණුපතාදී තැන්වල යම් යම් දදේශ සහගත ප්‍රකාස ෂ්‍යයාකරමින් බෙදාහරමින් කටයුතු කරනවා ඒවා දකින මිනිස්සු හිතේ උපදන සෑම කිලු ටක්න. දේශ සහගර සිතුවිලි, වෛරයේ සිතුවිලි ඉරිෂයාකාර සිතුවිලි, ක්‍රෝඩ සහගර සිතුවිලි මානනාධික සිතුවිලි අරවගේ සටහන් කරලා තියෙන අපි දැක්කා. එන වචීකම්මය වගේම මනෝකම්මයත් මෛත්‍රී සහගත ව ේතුයි. ඒවගේම තමයි පෙන්වතුන හතරවැන එක අනාවට දවාරතාය අනාවට දවාරතායකිල කියන්නේ ආමිසද නොවසන ලස් ලද නොවසන ලද දොරටු ඇතිව පිළිගන්නවනෑ. භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ඔබේ ගෙදර දොරටු විවරවල් අතියෙන් තඕන. භික්ෂුවක් කෙනනකුට දොරවල් වහ නෑ දැ පෞ්ගේ කාලෙපින්කම්කාලන්නේ භික්ෂූන් වහන්සල දකිනකට දොරවා ගත්තන ඔබ බෞද්ධයෙක් නෙවෙයි. උන්වහන්සේ මගැහැරියනම් ඔබ බෞද්ධයෙක් නෙවෙයි. එනිසා. නොවැසූ දොරට තියෙන්නටෝන කටයුතු කරන්නකොට. එළඟක තමයි ආමිසානුප්පධානීන ආමිසානුප්පදාානීන කියල කියන්න පිනතුන ආමිසධානයෙන් සංග්‍රහ කරන්න ඕන. ඔබේදී කරනවා දැනටමත් කරනවා. මේ මොහොටෙත් ඔබ කරන්න ඇති. හැබැයි ආමිසේෙන් විවිධා කාරෙන්, සිව්පස, චීවර, පිණ්ඩපාත සේනාසන ගිලම්පසාදයේ වගේ තවත් උන්වහන්සේලාට අත්්‍යවස් කරන දේවල්ලොනින් ආම්ස පූජාවෙන් උන්වහන් සේලා පූජා කිරීම උන්වහන්සේලාට සංග්‍රහ කිරීම ඔබේ යුතුක මක්ව පවතිනවා. ඇති ඔොන්නො කියෙන කරුණු පහෙන් ඔබ මහා සංගරුවන වෙට සංග්‍රහ කරනකොට කටයුතු කරනකොට මහා සංඝයා වහන්සේට බුදුහාමුදුරුව කරුණු හයකින් වගකීම් පැවරුවා. අනිත් තැම සමාජ කොටසකම තියෙන කරුණු පහ පහ බැග. හැබැයි භික්‍ෂූන් වහන්සේට පමණක් කරුණු හයක් බුදු හාමුදුරූ පවරලා තියෙනවා. එතකට මෙ ඒක තමයි අ සද්ධර්මා ලංකාරයෙන් පැහැදිලි කරේ ගිහිනමුප කරන්තානං කියන ගාත්ථපාටයට. ගිහිියෝ අපිට සිව් පසයෙන් ආමිස පූජාවෙන් සංගාසත්කාර සම්මාන ලබා දෙනකට ආන්නේ ගිහියා කෙරේ. භික්‍ෂූන් වහන්සේ දක්වන්න ඕන කුමන ආකාරයේ කටයුතුද කියලා පැදිලිකට කරනවා. එතැදි පින්නතුනි බුදුරජාණන් වහන්සේ සිංගාලෝවාර සූත්‍රයේදී අපිට වගකීම් හයක් පවරල තියෙනවා. එ වගකීම් හය පිළිබඳව අපිු්ටක් කතා කළ යුතු වෙනවා විමසා බැලීම වැදගත්තන ොකද හේතු මේක දන්නවා දහම්පාසල්ගිය ඕනෑම කෙනෙක් මේ යුතුකම්තික දන්නවා. පාසරට ගිය ඕනෑම කෙනෙක්. උසස් පෙළ දක්වාම මෙන මේ කාරණාවන් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් ඉන්නවා ඉගෙන ගෙන තියෙනවා. ඇබැයි පිළගට අපි දකිනවා ඉගෙනගත් තට ඒ විභාග සඳහා පමණක්. සහතික සඳහා පමණක්ම ඔබ ඉගෙනගත්ත බවක් අපිට පේනවා. ඇයි ඔබ කරන කටයුතුවලද. සමහරවෙලාවදී ඔබ හදවතට ඔබේ ආවේදනයට ආන් ඒ ගුණයන් පිළිබඳව ඔබාරගෙන නැති බව අපිට සමාජයේ සමහර කටයුතුවරින් දකිල්ට ලැබෙනෝ. හදී පෙන්නතුනි මෙන්න මේ කාරණ හය පිළිබඳව අපිට පොඩ්ඩක් විග්ගහ කරගන්න ටෝන සාකච්ඡා කරගන්න ටෝන. පළවෙනි කාරණාව තමයි පෙම්මතුනි මහා සංඝ්‍ය වහන්සේගේ පැවිද්දාගේ යුතුකම තමයි අපේ ගිහි පිංමතුන් සිූපසයෙන් අපිට සංග්‍රහ කරන පිංමතුන් පාපානිවාරෙන්ට පවින්වෙලක්වීම. බුදුරජාණන් වහන්සේ පැවිද දෙෙක් හැටියට අපිට පවරපු වගකීමක්. පවරපු යුතුකමක් තමයි අපි ඔබ පාපෙන් වලත් පාගන්නක. එක අපේ වගකීමක්. ඒ නිසයි ඔබට අයහපත්්‍රස ජීවත්වෙන්න්න පා කියන්න්න. නිසයි මත් පැන් සුරා සූදුව ආදයට යොමුෙන්ට පා කියන්න. එනිසා මයුබට නරක වැඩ අයහපත් චර්යාාවන් එවගේ පංච දෂ්චරිතයෙන් ඈත්වෙන්න කියන්නේ. දසාකුසලයෙන් මිදෙන්න්න කියන්න එවගේ මේ ලෝක නිෙසරු තාවේ පෙන්නොල දෙන්නේ අපේ ටුක මක් ඇටියට ඔබෝ පාපයෙන් වලක්වා ගැනීම අපේ වගකීමක් නිසා. අද සමාජය හුඟ දෙන. පන්සරෙන් ඈත්තල තියෙන්නේ වෙන මොනවාට වත් නෙවෙයි. වෙන මොනුවන්ට වත්නවෙේ එපා කියන නිසා. මොනුවද මත් පැන් නිතර නිිතර බොන කෙනනාටි කිය ඔබ බොන්න එපා. දුම්වැටි පාවිච්ච කරන කෙනටි නොබ ංගට බීමික් වලකන්න එක ක අයත් කරන්න එක නරකයි. පාපමිත් ත්‍රාශ්‍රයට ගන්නට එපාක අයහපත පිණිසමයි කියමින් මේ එපා කියන නිසා.ඇවගෙන් වලකින්න කියන නිසා. මේ දුක්සහිත බවමිනිසරුභාවේ. ඒ වගේ දැනගෙන අවබෝධ කරග නතාරන්න කියෙන් නිසා. මේ සසර දුකක්ය කියලා නැවත නැවත ඔබට කියාදෙන නිසා ඔබ පන්සලින් ඇත්වෙනවා. හාමුදුරුවන්ගින් ඇත්වෙනවා. ධර්මයෙන් ඇත්වෙනවා. පිරිහීමකාගාවද ඇතිවෙන්නේ. පිරිහීම ඇත්තිවෙන්නේ ඔබ තුළමයි. පිෙනතුරි මතක තියාගන්න. ඔබෝ පාපෙන් වලකීමේ වගකීම අපි සතුවතියෙන්න්න ටඕන. සවපැසයෙන් සංග්‍රාකරන භික්‍ෂුව. සංග්‍රහලබන භික්‍ෂුව මහාදාගයක් පෙතිපිළිම ධර්මසාලා සංගාවාස බෝධි ප්‍රාකාර මිනුීක් නොයික් පින්කම් කරමින් පන්සල් මහා මන්තිර වගේ මාලිගා වගේ ඉතාම ලස්සන්ට හදනව තමයි ඒක බෞතික දවුණුව. නමුත් ආධ්‍යාත්මිකව ඒ හදනතික තුළින් ඔබව පාපයෙන් වලක්කීමත් අපේ වගකීමක් වෙන්නට ඕ. ඉළඟ කාරණාවතමයි ල්්‍යයානේ මනසා සුච්චරිතය ඉය දෙවීම අපේ වගකීමක් වා දුෂ්චරිතයනං ඉන්නේ.වායා පාපධර්මය ඇලිගරී ලං ඉන්නේ. එවගේම සුචරිතට අරගනේනයක ඔබෝ යහපත් කෙනෙක් බවට පත්කරනය එක ඔබ ව්‍යයාකූල මනසකනං ඉන්නේ. දවේශසාගත මනසකනං ඉන්නේ. ක්‍රෝඩ සාගත මනසකනං ඉන්නේ. ලෝබී මනසකනං ඉන්නේ ඒවගේ මුදවලා ඔබ සුචරිතයයි පිහිටවීම. සිල්ගන්නට පෙළඹවීම දන් දෙන්නට පෙළඹවීම භාවනාවට පෙළඹවීම අපේ වගේ කීමක්. එහි නිසා අප පින්කම් සංවිධානී කරන්න. එනිසා ඔබ සුචරිතයයි යහපත් මාර්ගයට අවතීරණ කරගන්නට වෙෙහෙසෙන්නේ. එක භික්‍ෂුවගගේ යුතුකමක් බුදුරජාණන් වහන්සේගේ භාසිතයෙන්ම අන කළ. ඉළඟක තමයි, කල්්‍යානේන මනසා අනුකම්පන්ති කල්්‍යානේන මනසා අනුකම්පන්තිී කියල කියන්නේ යහපත් සිතින් අනුකම්පාකිරීම. භික්‍ෂූන් වහන්සේ හටියට අප ඔබට අනුකම්පා කළ යුතුයි. ඔබේ දුරුවලතාවයට අනුකම්පා කළ යේුතුයි ඔබේ වරදට අනුකම්පා කළ යුතුයි. ඔබේ ප්‍රමාදයට අනුකම්පා කළ යුතුයි භික්ෂූන් වහන්සේලාහි කරනවා. ඉ ඒ අනුකම්පාවෙන්ම ඔබේ හපත පාර්ථනා කරනවා ඒ අනුකම්පාවෙන්ම ඔබපාපෙන් වල කනවා ඒ අනුකම්පාවෙන්ම ඔබ සුචරිතයට යොමු කරනවා ඇයි එක භික්‍ෂූන් වහන්සේගේ වගකීම් බවදන්න නිසා තනිසා ඔබට හැමවෙලා එම භික්‍ෂූන් වහන්සේලා අනුකම්පාවෙන් යහපච්චතින් අනුකම්පා කරනවා යාපත්්චිතින් ආශුරුවාද කරනවා. යහපච්චතින් ඔබේ දියුණූ පාර්ථනා කරනවා. යාාපච්චතින් ඔබේ නිවීම ශාන්ති සැනසීම අපේක්ෂ කරනවා ඒක භික්‍ෂූන් වහන්සේගේ යුතුකමක් වෙනවා වගකීමක් වෙනවා. ඊළඳට තමයි හතරවෙනි කාරණාව අස්සුතන් සාාවෙන්තිීම් අස්සුතන් සාවෙන්තිී නොවැසූ ධර්මේ ීමට සැලැස්වීම පිනතුනී නොවැසූ කාරණාවන් ඔබෝ වී ජීවිතී දිුගක් දේවල් අහනවා දේශනාහනවා ඒවගේ වැඩමුළුවලට ගින් අහනවා අව්වා දහනවා අනුශාසනහනවා මෙ මනවා ඇහුවත් පිනතිරිි මතක තියාගන්න ඔබ මෙතිෙක් කාලයක් නොය සුපකාරණ ධර්මානු ශාසනාවකින්වාට අහන් පුළුවන් ශ්‍රව්ණී කරන්න පුළුවන් බ දන්නේ බොහම ටිකයි. බොහෝ වෙලාධභික්‍ෂූන් වහන්සේ ඔබෝ එක්මවාග යම් යම් කාරණාවන් පිළිබඳව දන්නවා. ලෝකයේ පිළිබඳව ජීවිතයේ පිළිබඳව යථාර්ථ ස්ුභාවයන් පිළිබඳව නුයි කාරණා පිළිබඳ දන්න වෙන්නට පුළුවන්න්න. හැබැයි උන්වහන්සේගේ වග කිය මක් තියෙනවා එනුදන්නා කාරණ පිිබඳව ඔබෝ දැනුවත් කරලා අවබෝධයක් ලබාදීලා ඔබේ දැනුම් සම්බාරයේ වැඩි කරන ගමන්ම ඔබේ ප්‍රඥාවන්තභාවයට ඔබ අරංයනයක ඒ නිසා උන් වහන්සේලා ධර්මදේශනා දේශනා කරමින් උදේනන් රෑවනකන්නේක විදුූ අනුශාසනා කරමින් නොදන්නා දේවල් ලොබට කියා දෙන්නේ එනිසාය ගැනොහබ හොද අවබෝධයක් ඇති කරගන්න ටඕන ඊළක කාරණාව තමයි පින්නතුනි සුතංපරියෝධ පේති පස්වනිකාරණාව සුතන් පරියෝධ පේත්තිී. ඇසූ ධර්මය පිරිසුදු කිරීම බයම් ගාක් තැන්වලින් අහනුවන්. අද කාලයාට උදක් දේවල් අහන්න පුළුවන්න. FFම් නාලිකා පුරාාවම ධර්මයේ විකාශනය වෙනවා. එවගේ රූපුවානේ චැනල් රාසියක්හරා ධර්මය ප්‍රචාරණය වෙනවා. එවගේම YouTube චනලද පොකුරු පිටිංකේන ධර්මය විකාශනය කරන. ඒගේම තමයි පිනතුන ආයතන විවිධායතනී තියන මහාපසිද්ධායතන තියෙනවා. ඒවාපි නංවසයංකිව්වට කමන්නෑ මොම දන්නේසා උමන්දාව මහමේ වුණාව වහරක මීවන පලාන නොයික් තැන්තියනවානන. ඒ හැම තැන තෙදිම පින්ග තිටිමකට කරන්නේ විවිධාකාරයේ ධර්මය දේශනා කරනවා. එතකඩ අපේ වගකීමක් භික්ෂූන් වහන්සේලාගේ ඒ ඔබා හාගත්ත ධර්මයන් කොතනක හරි. ඒ ශ්‍රවණයකරපු ධර්මය තුළ මිත්‍යදුෂ්ටිකත්තේ තියෙනවනම් එක පිරිසුදු කරලා දෙන්න ඕනො අපි. එක ඉවත් කරලා දෙන්නට ඕනො අපි. ඔබ හාන ධර්මය පිරිසුදු ධර්මයක් බවට පරිවර්තනය කරදීම එ පිරිසුදු ධර්මයක් බවට ගොනු කරලදී එකතු කරලදීම නිරවුල් කරදීම හාමුදුරුවන්ගේ වග කියීමක් වෙන්නතුනින්. එනිසා සමහර මොකට හේතුව පිනදිි මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කළා අපිට පැහැදිලි කරලා තියෙනවා. යකඩය අප කියමනකුත් තියෙනවා යකඩය විනාසවෙන්න මනුවගෙන්ද. යකඩේ විනාශසවෙන්න මොකින්ද. මලකඩවලින්. මලකඩ හැලෙන්න්න කොේද යකඩෙන්ම එහමන යකඩෙන් උපදින මලකඩ. යකඩේ විනාශ කරනවා වගේම ටතාගට සබුද්ධ ශාසනය ඉන්න. මහා තෙරවුරු හැටියට පෙනීන්න. රහතන් වහන්සේලා හැටියට පෙනීන්න. මහා බුද්ධ ශ්‍රාවකය විදිරරි පෙනීන්න. සමහරායම පින්නතුනි මේ ධර්මයේ විනාස් කරනවා. මේ ධර්මයේ විකෘති කරනවා. මෙ ධරමට හානි පමුණනවා. ඒ ධරමයේ නිසරුබව කියා දෙෙන ඉන්නවා. එවගේ ප්‍රතිඵල එවගේ අටුවාටීකා සාරයෙන්ගින යම් කාරණ වැරදිසාගව ඔප්පු කරන් හදනවා. ඒනිසා පින්නතුනිිමකද වෙන්නේ. ඒනිසා මිත්‍යයා දුෘෂ්ටිකත්වේ සමාජයේ පිරිලතියෙනවා. එ පිරිල තියනකොට මතකතියාගන්නේ මිත්‍යා දුෂ්ටිකත්වේ පින්නතුනී ආනන්තර්ය පාප කරමවලටත්කොඩා දරුණුයි. ඊට වඩ බයානකයි. මම. දැකලතියෙන හොයල තියන කියවල තින ධර්ම ග්‍රන්ථවල සඳහං වෙන විදිහට. ආනන්තරය පාප කරමයෙන් බුද්ධකල්ප කරපුය මේ බුද්ධ කල්පෙරරි ද හස්සුනක්. මිද්‍යාදුෘෂ්ටිකත්වයට ගියාය. මිද්‍යාදුෘෂ්ටිකත්තේ වැළඳ ගත්තායට මේ බුද්ධ කල්පේදිවත් ගැලවෙන්නට බැරිබව තරන් දරුණුයි. එනම් අපේ යුතුකම තමයි ඔයාගාවතියෙන වැරඩී දහම්කාරණ, නිවරදි කරලා දෙන්නට මඟ කියාදන එක. ඒසනා පාර පෙන්නන එක. ඒ ධර්ම කාරණාව පිරිස්ටු කරලාවර දෙනයක අප යුතුක මක් වගකීමක් ඒ නිසයි මෙච්චර බණ කියන්නේ. ඒකයි ඒ මනිසා ගැන හිතන්න ටෝනෝග. හයිවිනි කාරණාව තමයි පිනතුනි. සක්ගස්සමත් මක්ගන් ආචිකන්ති සගගස්ස මක්ගන් ආචිකන්තිී මොකදදයකින් කියන්නේ. ස්වර්ගමාර්ගය කියාදීමි. ස්වර්ගමාර්ගය. මොකඩ ස්වර්ගමාර්ගය සුගටි සංඛ්‍යාත ආත්මයකට යන පාර පෙන්නන එක අපේ වගකීමක්. ඇයි ඇයි අපි වගකීමක් පෙන්න්නේ. ඔබ අපිට නොකානුබී වෙහේෂවෙලා උදේනම් මහංසි වෙලා රෑදවල් ඉදිවරාගෙන් ධාඩිය මහන්සියෙන් ඔබේ නුවන මෙහේවලා, ආයක ශක්තියවෙහසවලා මහන්සි වෙලා රැස්කර පුදාානයෙන් තමයි අපිට සිවර පූජ කරන්න. කටින කාල මතකන. මේ පහුවගිය පෝය දවස මතකනි. ඒ වෙනුවන්ගේ මෝ පෝහය දවස වනකං කටන චීවරය වෙනුවෙන් චීවර පූජාවක් වෙනුවෙන් අච්්‍රපරිස්කාර පූජාවක් වෙනුවෙන් ඔබ කැපවිච්ච විී ඔබද මතකනින් ඒම නම් මතක තියාගන්න ඒ දුක් ඉඳල දෙන චීවරයත්. එවගේම ඔබ නොකා නොබි සමහට ඔබේ පවුල දූදරුවන්ට නොදී මනපුරු වනිවිිරියන්ට නොදී අපි වෙනුවෙන් හොඳමදේ පිරිසුතුමදේ වටිනමදේ දෙන්න පුළුවන් උපපරම පින්න පාතිව බප්ටි දෙනවා. ඒවගේීමතමයි ඔයාගේකෙදර කටුමැටි වෙන්න පුළුවන්. පොල්ලතු පෙලක් වෙන්න පුළුවන් රංගයක් වෙන්නට පුළුවන්. සුකප බෝගි මැදුරක් වෙන්නත් පුළුවන්. ඒ තැනක ඉඳගෙන ඔබාපි වෙනුවෙන් හොඳ ආවාසයක් හදනවා. ඔබ මහා සංගයා වෙනුවෙන් කුටියක් හදනවා. සමාටවාගගේ තෙමිතමි ඔ මහාසංග අඩනු තිමි ඉන්න උපකාර කරනවා. එහෙම කරද්දි. එවගේම මහා සගර ගිලාන පච්චේෙන් ගිලාම් පපස්ස සංග්‍රහ කරනවා. නොහන්සේලාට බෙහෙත්තේෙත්වොල්ට මුදල් පරිත්‍යයාාග කරනවා බේත්්‍යෙත්තාදී ලබාදනවා එවවිං දෙන්න පුළුවන් යම් සත්කාරයක් සංග්‍රායක් සම්මානයක් කිරනවා ඔබේ කරල දෙනවා. එච්චර දේවල් සමමාට ඔබගේ රෝග පීඩාවන්ගැෙන නොසලකා. ඔබේ බෙහෙත් වට්තෝරුවට තියෙන මුදල හරිකමන්නේ මහා සංග්‍යයා වෙනවින් ඔබ කැප කරන්නඇත්ද. ආන් එච්චර දේවලල් කරලා. බාපි වමෙනෙන් කැපවෙලා කටයුතු කරන ඔබ දුගතයට යනයක ඉයාවනයක අපේ වග කීමන ඕන නිසා. ඒකයි සුගති මාර්ගේ පෙන්නුල දෙන්නේ. ඒකයි සමහර ක්‍රියාවද ව කාය කර්මවල කයිංකරන අකුසල කරමයගින් මිදෙන්ට මිදෙන්ට කියමින් නැවත නවත නැවත කියාදන්නේ. වචීකම්ම වචනයෙන් කරන අයහපත් කරම හතරයි ඒ කර්මවලින් මිදෙන්් අයින්වෙන්ට ඉවත්වෙන්න කියලා නැවත නැවත කියන්නේකයි.ඒවගේම තමයි මනෝකම් අබිද්‍යාව පටිගේ මිත්‍යජෘෂ්ටිකත්ය ආදී සිතුවිලි තියාගන්න එපාඒවගින් මිදිලයින් එක මහා පාපකරමයක් අකුසලයක් කිය කියයා කිය කියා නැවත නැවතපුනු පුුණනාා කියමින්. ඔබේ මනස පිරිසුඩු කරන්නට අපි උත්සාහගන්නේ නිසා. ඇයි ඔබෙන් දම්පැන්වලඳපු අපපී. ඔ සුගතියට යවනවා විනා දුගතියට යවන එක අපේ වගකීමක් නොවන් නිසා. අන්න එනිසා තමයි පිනතුරමි විවිධා කාරය කුසල කරමෝලොබයොුමු කරන්නේ. පින්කම්මලට ඔබොයුම් කරන්නේ. ඒක මහා සඟරුවනේ විශේෂ කොට සලකියයුතු වගකීමක් කියනක පින්නතුන් හිතට ගන්න ඕන. ඩේ මං අද මේ කාරණා ටිකම ඔබට ගන්නට හේතුව තමයි පින්නත්තුනි දැම්ම අපේ සමාජයේ තුළ, වර්තමාන පරපුරතුළ එමනැත්තම් වෙනරට වඩා මහා්‍යාකූල තත්්‍යකමයි අපීමේ. ඒත් අත්වය තුළ ඉඳගෙන පිරිමිත අතාගර දර්ශනීයට සම්බුද්ධ ශාසනීට ඔබේ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රී සද්ධර්මීයට, ආරි මහා සංඝයාට පිරිසක්කකතුවෙලා කල්ලි වසයෙන්. හෙද ඔ අන්තරජාලවල ගරූප් පදාගෙන කණ්ඩායම් වසයෙන්. මහා විනාසියක් කරන නිින්දාවක් කරනවා නිගරුවක් කරනවා. සමහර විලාවඩි පිළතුරි සාමාන්‍ය මෙ කලා ගිහියොත් පෙරදි කරනු ගිහිෝ බහුතරේම වැරදි කරනවා අතලොස්සයි යාපත්තු ජීවත්තෙන්නේ ගීවරු පංච දුෂ්චරිතේම කරනවා. ඇැයි ඒතර හොඳ මිනිස්වින්වද නැද ඉන්නවා ඒවගේම තමයි පිනතුනි පැවිදිි සමාජීත. බදුරජාණන් වහන්සගේ දවසිත් වැදි කරපු භික්‍ෂූන් වහන්සල ඉන්නවා. අද දත්තේ වගේ අයින්වද රැද. එඒදාට වඩා අදත් වැඩියෙන් ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ ජියවුමාන කාලේ හිටියට වඩා අද වැඩියෙන් ඉන්නවා. ඒක තමයි ඇත්ත හැබැයි ඒ අත්තර තුරඉන්නවා සුපේශල සිික්‍ෂාකාමි ප්‍රතිපත්ති ගරකු භික්‍ෂූන් වහන්සලා. ප්‍රතිපත්ති ගරුකායි. සීලාදීකගුණි ම දන්න පින්නතිට මයි පොපස්ථාන කරනොන් වහන්සේලට සංග්‍රහ කරණවන්වහන්සේලට ප්‍රත්්‍ය පාසූස පේනවා. ධ්‍යනලාබී භික්ෂූන් වහන්සල මාර්ගඵලලාබී භික්‍ෂූන් වහන්සල එවගේ ප්‍රඥාලාබී භික්ෂූන් වහන්සලා පෙරට ඉන්නවා සමාධික භික්ෂූ වහසල ඉන්න නැත්තන අපේරට එත් ඉන්නවා විදේසිීරට වලත් ඉන්නවා. ඔබට ඒගොල්ලො හමුවින් නැත්තිැයි. උන්වහන්සල පෙරහර පාන්න. ආහාරේ පාන් න්වහසල ගරවලට නෑ සමමාරු. ගංවලට එන්නේ නෑ සමාරු. උන්වහන්සල ඈත කඳුවල කැලෑවල ආරන්නක ජීවිතවල හුද කලාව ජීවත්වනවා. තෙර්මාද. එ එනිසා උන්වහන්සේලා කෙරෙයි කටයුතු කළන්න ටන මෛට්‍රී සසාගතව අපි. ඒවගේම තමයි පිනුති නිමතක තියාගන්න. අපි රාතන් වහන්සලා නෙවෙයි කියන එක. රාතන් වහන්සල ඉන්වා බහතරේ රහත් නෙවෙයි. එහම රදදි සිදුවෙනද නැන්ද සිද වෙනවා මේ වගගේ අවබෝධි ඇති කකර ගන්නටඕන. එනිසා ගත් බෞද්ධ භික්ෂුවත් ශවනක් පිරිස මතතාකර සම්බුද්ධ ශාසනය අභවෘ්ධී වෙනුවෙන් ඉන්න අය. දියුණුව වෙනුවෙන් ඉන්නාය. එනිසා තවවසර ගණනාවක් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා කළ යුතු අය. එනිසා පිනතුනි තතාගර ධර්මයට ගරහමින් භික්‍ෂුවන් වහන්සේගේ සූපසයට ගරහමින් ික්ෂු හන්සලයි කටයුතු ගරහමින් සමහරු දවසකට කොයි තරන්න අයහපත් පෝස්ට් ඒමනතන් යහපත් වැකි අයහපත් කරුණු අයහපත් වීඩියෝ සමාජිකත කරනවද මිනිස්සු මහාපාපයක් වෙන අපේ මිනිස්්‍රු පොඩ්ඩක් අවබෝධ කරගන්නට තැනක් තියෙනවා මෙත තාගර සංග සමාජයේ සංගයා කිවත් සංගයා කිවත් අතීත වර්තමාන නාගතකිෙන ට්‍රයිකාලික දුක්ෂ අයිති වෙනවා. ට්‍රයිකාලික දුක්‍ෂුව. ඔබ දානමාන කටියයුතු වලද බට අහන් ලැබිල තියෙනවා. අතීතියේ හිටියේ ශ්‍රීනාශකවයන් වහන්සෙලා. ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණක හිටියා කෙලෙස් නියෝපු අයෝ. අද වර්තමානය ඉන්නේ කෙලෙස් තවන්න උක්සාහ කරනා ඉන්නවා. ප්‍රතිපත්ති ගරුක්කව කටියුතු කරන ඉන්නවා. එවගේ මනාගතයේදී හ බහල තියනවා දුස්සී ල ික්ෂ්ක් කියලා. බොහෝ වෙනාවරද අපි මේ ගත කරන සම්බුද්ධ වාර්රසිය නිදස් පන්සයේ හැට කියීමකු දෙදස් පන්සේ හැට නං තතාගට සබුද්ඩ ශාශයයේ පන්දාාහක් කල් ඉවර වෙන්නට නං තව වසර දෙදස් සාරසිය අතලිහක් තියනෝද නැද. තියනවා. ආවනුවයි ද හාර්සිය හතලිය වෙනකට පින්නතුන මේ අර්හත් දජය අතුරු දහන්වෙයි. මොක හේතුව ඇතාගට සම්බුඩ්ඩ ාසනය කෙලවර වෙනකට ඉන්නේ භික්ෂුවක් නෙවෙයි කවදිඉන්නේ. කාසාාව කන්ටක කියලා අතේ නූලක් බැනගත්ත භික්‍ෂුවක්. එයාම් අඹුදරුව පෝචනය කරනවා ගෙවල්ලොල ඉන්නේ පන්සල්ලොල නෙවෙයි පෞද්ගලිකුව ජීවත්වෙනවා එවගේ රැකයාදී කටයුතු කරන ගොවිතැන්බත් කරනවා වෙලෙරදාම් කරනවා හැබැයි භික්ෂුවක් කියෙලා අඳුනගන්න ඉන්න කෝොමද. ඒ කහනෝලක් ගැඳ ගනන්නවා එයා තමයි කාසාවකන්්ටක. ඔබ දන්නලද එදාට ඒ භික්‍ෂටත් මිනිස්සු දන් දෙෙනවා වන්දනමාන කරනවා පුට සත්කාර කරනවා. ආනනඒ තරමට සම්බුද්ඩ ශාසනය පිරිහිල යන කාලයක් තියෙනවා ඇැබයි යනි සංසෙක්යි. එති සබි හිතන්න ටෝන කල්පනාවට ගන්න ටෝන මේ කාලේ සාාසනිික වස්යක යම් යම් පරිහානීක තත්ත්වයන්ට පත්ව මින්්ඥන කාලයක්. ගිහි සමාජයත් පරිහානය කරා ගමන් කරමිං්ඥන කාලයක්.ඒවගේම තමයි පිනතුනි ප්‍රඥාවෙන් මිනිස්සුහීන වන කාලයක් මේකේ. බලන්නකු මේ රටේ ප්‍රධාන වශයෙන් මුල් පුටුවල ඉන්නේ දැනවු ගත්තුද විය. එ අයට උපාරිතියනුවයි වඩ පුළුවන් පහාය තියනවෙන්ඩ පුළුවන් හැබැයි බලන්නේ අය ගන්න තීරණ තීන්ඩු නිගමන ඒ බුද්ධියට සාපේක්ෂව ැලපෙන ොද කියල සමමාරයිකි නෑ. එනිසා පිනතුනි උපාදියට වඩා වැදගත් උදපාදිය. ප්‍රඥාවතමයි ඉතාම වැදගත්. ප්‍රඥාවන්ත භාව ඉතාම් වැදගත්. අපේ සමාජය ප්‍රඥා සම්පන්න වී යුතුයි. එනිසා මෙනම මේ කාරනාාටික. ඔබ ඉතාම හොදි හිතට ගන්න ටොන හේතුව තමයි. පු්නිිවන්ත ජීවිතයක් ලබාගන්න. පිංසාර සුගති බවයක් ලබාගන්න. අපි සසට පිංකලා කුසල් කලා. ඒ නිසා මේ වටිනා ජීවිතය අපට ලැබුණ. ලැබුණ ජීවිතයේ ශාසනිික වසයෙන් කටයුතු කරනකොට අපේ පින්වතුන් හුදට හිතල බරලා තීරණය කරන්න ම දැක් හරි ලස්සවන වාක්‍ය කීපයක් තියෙනන අන්තර්රජාලයේ මේ දවස්ස වන මහුණුපතේ තිබුණ මේේම මොකත් දන්නවද. රැල්ලට සංගයාට බැන්නට අර්මවිපාක විඳීට වෙන්න තනිවම කියලා. ඔයායක හිතල බලන්න. එනිසාතම් සම්බුද්ධ ශාසනයට පුද්ගලයාන්න්න දෝසාරෝපනය කරනවනන් පෞද්ගලිකම නමට දෝසාරෝපනය කරන්න. ආරි මහා සංඝයා කියල ගත්තුත් ගනයා සමූහයා කියල ගත්තු තැනදි. අනි වාර්ම පින්නතුනි අරස්ශ්‍රී නාස්ත්‍රවයන් වහන්සේලාත් ඔය තලයට ගැෙනවා. ඔබට. ප්‍රමාණුව වකුසලයක් සිද්ධ වෙනවා. එමන මේ පු්්‍යමන්තුූ කාලයක් ගතවෙලා ගෙවිල යන වෙලාවෙදි. ඔබ ගම පන්සලත්ෙක්කෙක් කාසු වෙලා. තතාගට සම්බුද් ශාසනය සුරක්ෂිත භාවයට පත් කරන්න සිව් වනස් පිරිසේ කොටස්කරුවෙක් වෙලාටයුටි කරන්න. දන් දෙන කෙනා දන්දේ. පන්සල් අදන කෙනා පන්සල්හදයි. සිල්රකෙන කෙනා සිල්රකීවි. බණ කියන කෙනා බණ කියයි. අහන කෙනා අහයි! එවගේම තමයි. භාවනා කරන කෙනා භාවනා කරයි. මේ සියල්ල කරගමින් නවාංග ශාස්ත්‍රූ ශාසනයේ තුළ සදාආකාලික සැනසීම පිණිස මේ සිසත් ධර්මය උපයෝගි කරගන්න. ඒ සඳහා මේ සීසත් ධර්මය ශ්‍රවනය කරන ඔබට ශක්තිය දෛර්ය ලැබේවා ලැබේවා ලබි පාර්තනා කරන ගමන් ධර්ම අවබෝධයෙන් නිර්වාණවබෝධයට මග හසර සැලසේවායි. සාධූ 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 ධර්මදේශනාවේ දායකත්වයන් සහිපත්කිරීමට අවසරයි දෙදහස් දොලහේ පෙබරවාරේ දා හතරවන දින පරලෝ සැපත්න් තරුණ ව්‍යාපාරික රුවන් අනුරාධ උඩුගම කෝරාල මහතාටත්න් දෙදහස් අතය ජෝනිමාසය පහලොස් වෙන දින පරලෝක ප්‍රා්ත වූ දේශය වෛද්‍යසාමවිනිස්සුරු විජේසිරී සමහුව ව්‍යාපාරාධිපති විල්සන් උඩුගම කෝරාල මහතාටත් ිය ගිය මේ භවේ දෙමවුපියන් සහ සියලූම නෑහිතවතුන්ටත් අනන්ත සංසාරයේ දෙමවුපියන් ඥාතිීන් හිතවතුන් සතුරන් සහ මිතුරන් ලෙසින් සිට මිය පර්ලව ගිය වූ සිලූම දෙනාටත් පින් පිණිස අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ නොගේ ගොඩ උඩහමුල්ල ජයපාර. අංක අසු හතරෙන් එක ඒ නිවසේ පදිංචි ඥානා උඩුගම කෝරාල මහත්මිය සහ නිවසේ සීලු දෙනා. චාමලි පිරිස් ආදරණීය සොයිරියගේ අභාවෙන් තුන් මසක් සම්පූර්ණවීම තෙමස් පූර්ණ පින්කම චාමලි පිරිස් සොයුරිය සිහිපත් කිරීම එතුමියගේ භවගාමී දිවිය වාසනාවන්තවේවායි ප්‍රාර්ථනා කිරීම මෙම ධර්මදානමය කුසලය එතුමියගේ නූපන් කුසල් ඉපදීමට හේතුවාසනාවේවා කියන ප්‍රාර්ථනාව නූපන් අකුසල් නොඉපදේවා කියන ප්‍රාර්ථනාව උපන් කුසල් වැඩිවේවා කියන ප්‍රාර්ථනාව, උපන් අකුසල් මැඩ පැවැත්වේවා කියන ප්‍රාර්ථනාව, චාමලි පිරිස් සොයුරයට නිවනම සාක්ෂාත්වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාව ඇතිව අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ මහරගම ඇල්හේෙන පාර අසූතුනෙන් එක නිවසේ පදිංචි ගයංගි විරසිංහ මහත්මිය ප්‍රධහන පිරිස. යක් කල පොල්හේෙන පදිංචිව සිට හදිසී රියනුතරකින් දෙදහස් දෙකේ කොලොස්වනිමාසේ දහතුන්වැනිදින අභාවයට පත්න්. ගුණසුන්දර අල්හමිට පින් අනුමෝදන් කිරීම. මේ ගිය දෙමව්පිය සහෝදර සහෝදරියන් බෑනාවරුන් ඇතුළු සියලූම ඥාතිහිත මිත්‍රාධීන්ට පින් අනුමෝදන් කිරීම. සුජීවත්ව සිටින දදරු මොනුබොරු මිනිපෙරියන් කරුණු ලබන සියලූම. කි රක්ෂ කටයුතු වෙෙලහෙෙනුදාම් කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා කියන ප්‍රාර්ථනාව, සත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම ගෞරවනය දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චරජීවනය පතා ධර්ම දේශනාවේ දායකත්වයට එක් වෙනවා යක් කළ පිටවල් ගොඩ සඳුන් උයන හතරවන පටු මඟ පදිංචි, ආර් ඒ කරුණාවත මහත්මිය ප්‍රධාන පිරිස. දෙදහස් විස්සේ කොලොස්්‍ර නිමාන්සේ දා හතර වෙන දින දිවංගත වන, සෞමය චමත් පැහැස්සර පුතනුවන් සිහිපත් කිරීම. අවුරුදුදහාටක වැනි තා කෙටි කලකදි අකල්මරණයකට ගොදුරු වූ. සෞමය චමත් පැහැසර පුතනුවන්ට සංසාරයේ කිසිම දිනක අකල්මරණයකට ගුදුර නොවේවා කියන ප්‍රාර්ථනාව. ඔහගේ බවගාමී දිවිය වාසනාවන්තවේවායි ප්‍රාර්ථනා කිරීම. එමෙන් ම ජයාර් සිරිපාල පියාණන් Kේබී සෝමපාල පියසීලි නිශාන්ත පත්්ම කුමාර, ාමිී ජිතුකුමාර ප්‍රධාන මිය පරලව ගිය. සියලූම ඥාතීන්ට පින් අනුමෝදැන් කිරීම. බිම්සර පොතුට සහ නෙත්සරණේ දුවනයට මෙයගේ අධ්‍යාපන කටයුතු සියල්ල සපලවේවා කියන ප්‍රාර්ථනාව සත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම. තුනුරුවන්‍යආශිර්වාදය ප්‍රාර්ථනාකිරීම අරමුණු කොට අද දර්සේදී ධර්මදේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ අලව්ව හුම්බළුව පවාවුල්ල, පාරසිය හැත්තයාටෙන් තුන නිවසේ පදිංචි දැනට විදෙස්ගතව සිටින නිල්මිනි පුෂ්පකුමාරි මහත්මිය ප්‍රධහන පිරිස. මීරිගම හැලපිටිගම බොකලගම පදිංචිව සිට අභහවක් ප්‍රාප්තුවන්නට යදනු AAP ඇල්බෙන් අමරසිංහ මහතා සිහිපත් කිරීම එතුමා මිය ගොස් මාස පහක් ගතවීම නිමිත්තෙන් දා හතරවෙන දිනඇතුමාගේ උපන්දිනයේ දී තිබෙනවා. ඒ වෙනුවෙන් එතුමා සිහිපත්කර පින් අනු මෝදැන් කිරීම. ඒවාගේ මිය පරලව ගිය පවුලට සහ සම්බන්ධ සියලූම දෙනාට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සිලු දෙනාට. නිදුක් නිරෝගී සුවය සත ශාන්තිය පතා ධර්මදේශනාවේ දායකත්ව ගෙනටයුතු කරනවාම පිරිසේ වගේම. AAP සුසිලාවතීම මහත්මියට, නිදුක් නිරෝගී බව සත ශාන්තිය විශෂයෙන් ප්‍රාර්ථනා කරනවා පුතුන්, නිවුටන් නිශ්ශාංක වසන්ත සුනිමල්, දියනිය මානෙල් චන්ද්‍රිකා සන්දයන් නිල්මිනිස් සහ අනෝෂාදධීපානි බෑනාවරුන්ති දෙෙන යෙහෙලියන් මොනුබරු මනිබිරියන් සිලු දෙනාම ධර්මදේශනාවේ දායකත්වයට එක්වෙනවා බොකලගම පැලපිටිගම නිවසේ සිටයි මේ අය දායකත්වයට එක් වන්නේ අපිට දායකත්වය දැනුම් දෙන්නේ AP අනෝෂාධීපානය අමරසිංහ මහත්මිය. එGවිල්බට් පෙරේරා ආදරණය පාණන් දිවන්ගත වී වසර තිස්පාක් සපිරීම එතු මාසි හිපත් කිරීම ඒ වගේම. නොඇම්බර් මාසේ දා හතරවිෙන දිනට අභහවක් ප්‍රාප්ත වසර දොළහක්. සපිරෙන් ආදරනිමෑණියන් ආර්ය ප්‍රේමාවතී මැතිනියසිහිපත් කිරීම මීට වසර තිස් හතරකට පෙරවියෝ වූ අජිත්කුමාර තරුණ පුතනුවන් සහිපත්කිරීම වසර දෙකකට පෙරවියෝ වූ එජී ලීලානන්ද මහතුම්මල්ලි මේ සිරු දෙනාට පින් අනමෝදන් කිරීම මේ අයයි සෙහිපත් කිරීම මේ අයගේ භවගාමී ජීවිත වාසනාවන්තවේවායි ප්‍රාර්ථනා කිරීම, ධර්මදානය තුළෙන් නැගෙන්න්නා වූ පුුණ ්‍ය ශක්තියෙන් සසර කෙලවර නිවනම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව ඒවාගේම දහවනි මාසේ විසි නමවැෙනදිනට යෙදී තිබුණු කුසුමාගමගේ මැතිනියගේ. උපන්දිනය වෙනුවෙන් එතුමියට නිදුක් නිරෝගිස්ුව චිරජීවනය ආසිරිවාද ප්‍රාර්ථනාකිරීම අරමුණු කර ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ වයන් ගොඩ උතුවන් බෝගහවත්ත අනුහත ඒ නිවසේ පදිංචි, H කුසුමා ගමගේ මැතිනිය ප්‍රධාන පිරිස. පරලෝකක් ප්‍රාප්ත වූ ගුණපාල විජේරත්න මහතාගේ ජන්මදිනය නොයන්බන් මාස්ෙදදා හතරවැෙන දින අද දින්න. එතුමා සවහිපත්කර පොනි අනුමෝදනා කිරීම, එතුමාගේ භවගාමී දිවිය වාසනාවන්තවේවායි ප්‍රාර්ථනා කිරීම. අරමුණුකර අදදවසේදී ධර්මදේශනාවේ දායකත්වයට එෙක් පෙනවා ආදරණය බිරිඳ රජනී ජයසිංහමැතිනිය දියණිය අනුජාමහත්මිය බෑනනුවන් වසන්ත, මහත්ම වගේම මිනිබෙරිය වෙනෝදී එහෙෙනසා ප්‍රධහන පවුලෙ සලු දෙන අපි මේ අයටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනෝ මෙ අය දායකත්වයට එක් වන්නේ අංගොඩ මුල්ලේරියාව නවනගරය අක්ගොනරුවන් පුර, හරසිය අනුව ඒ එක නිවසය සිටයි. මෙම මස දොළොස්වැනි දින උපන්දිනය සැමරු ඩේලාදේවගේ. මෙනිවියට නිදුක්නිරෝගී සුවය සතශාන්තිය ප්‍රාර්ථනාකිරීම, දේවගේ මෙැනිවේගේ සියලු කටයතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්ම දේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරනවා ආදරණය මෑණියන් ශ්‍රයානි සොහොයුරු සමීර නැනරුත් දේවගේ ඒවාගේම පරලෝකප ප්‍රාප්ත වන්නට ඒදුණු ආදරණය ස්වාමයා යිඩඩ ප්‍රනාාන්දු මහතාසිහි පත් කර පින් අනු මෝදන් කිරීම දෙපාර්ශවය මිය පරලවගේිය දෙමෝපියන් ප්‍රධාන සියලූම ඥාතීන්ට පින්නන මෝදැන් කිරීම සහෝදර සහෝදරියන් ඒවගේම සමීරපුතා ඇතුළු සීලු දෙනාට මේ කුසල කර්මය හේතුවෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනයම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව තමයි, අධ දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ දොලොස් පනිදින උපන්දිනය සැමරු බොර්ලැස්කමුව මහරගම පාර එකසේ හැත්තෑ හයෙන් දහතුනෙන් එකෙන් එක නිවසේ පදිංචි ඩේලා දේවගේ මෙනිවිය ප්‍රධාන පිරිසෑ. ළඟට මයිතාම ගෞරවෙන් ආරාධනා කරනවා ගෞරවණය ස්වාමින් වහන්සේට පුුණ්්‍ය අනුමෝදනාව සඳහා. හොඳයි පින්නුතුනිි මතුනම් සඳහන් කළ සෑම්ශුලු දෙනාටමත් ඔවුන්නමින් මේ පරලෝගියාව සෑම්සිුලු දෙනාටමත් පුුණ්‍යාණුමෝදනා කරන්නට පෙරාතුූ අපි දෙවිවුරු විසේහි මේ පින් සලසා දෙමු. ආකා සට්ටාචපුුම්මට්ටා දේවානාගාමඉද්දිකා පഞංතං අනුමෝදිිත්වා චිරංරක්කං තුළෝක සාසනං චිරංරක්කං තුදම්ම දේසනං චිරංරක්කං තුමං පරන්තිදේවූ වත්සතු කාලේන සස්ස සම්පත්තියේ ජුට පිතෝ බවතුළෝ කෝච්ච රාජාභවතුදම්මිකෝ එවගේමමී පරළුවගියාවත් සිුළු ඥාතිීන්ට මේ පින් අනු මෝදංකරවමු සිළු ඥාති රුමේ පෙන් ලබාගෙන සසර දුක තිය නන් අතමිදේවා. සැපේට පමිනිිත්වා ලබරි සපතක් නම් අභිවර්ධනය කර ගනිත්වා. මිට තාදරිර සම්කුෘ්ඩ ශාසනී නිවන්දක්නා ජාරිදක්වාම සත්පුරුස ඇසුර කල්යානමි ට්‍රාශ්‍රීම වැඩෙත්වා ලැබෙත්වා කෙන පාර්ථනාවෙන් පින් දෙමු. ඉදම් මේ ඥාති නංගෝතු සුකෙතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංගෝටු සුකෙතා හොන්තු ඥාතයෝ දම්ම ඥාතිනංවූතු සුකිතාහොන්තු ඥාතයු. ධර්ම දේශනය පැවැත්වූ ගෞරවනය දේශකයණන් වහන්සේ පන්විල පල්ලේ ගම ශ්‍රී හිපිටිය පුරාණ විහාරාධිහිපති, මහරගම විද්‍යාකර ජාතික පාසල සහ, පන්විල රාජසිංහ පාසලයේ ධර්මාචාර්යය, උ්‍ය පාද දියසෙන්පුර සිරිසුමන ස්වාමින් වහන්සේ. අපිඔුන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු. සාධූ, සාධූ සාධූ! මේවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිනම් ඔබට පිළවන් අපට කතා කරන්න අපේ දුරකතනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැට නවයයි හැත්තැ එකයි හතලිහ. එම ධර්දශය ්‍රී ංකා ගුවන් විදුලි සංස්ථාව ්‍රදශය සේවේ. යුටවුබ්නාලිකා වොසෙත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක්වේලා ධර්මස්්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.